ආයුබෝවන් පුංචි දුවේ පුතේ tuition.lk එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. තුන ශ්‍රේණිය නාමපද පාඩමින් මුතුමාල් ටීචර් අදත් ඇවිල්ලා ඉන්නවා. මොනවද පුතේ මේ නාමපද? බලමු අපි. සිංහල භාෂාවේදී පුතේ නාමපද අපි කොටස් 4ක් යටතේ ඉගෙන ගන්නවා. සිංහල භාෂාවේදී අපි නාමපද කොටස් 4කට බෙදෙනවා. බලන්න 1 පුද්ගල නාම 2 සත්ව නාම 3 ස්ථාන නාම 4 ද්‍රව්‍ය නාම. නාමපද කොටස් 4යි පුද්ගල නාම ස්ථාන නාම ද්‍රව්‍ය නාම සත්ව නාම. මොන නාමපද කොටස් 4 අපි ඉගෙන ගත්තා. දැන් පුතේ අපි බලමු මේවෙන් පුද්ගල නාම කියන්නේ මොනවද කියලා. පුද්ගල නාම පුද්ගලයෝ පණ තියන අය. කවුද මේ පුද්ගලයෝ? අම්මා තාත්තා අක්කා නයනා අමර ගුරුවරයා විදුහල්පතිතුමා වෛද්‍යවරයා මේ ඔක්කොම අපි පුද්ගල නාම යටතට ගන්නවා. පණ තියන අය පුද්ගලයෝ නම් විතරක් නෙමෙයි එයාලගේ නිලතලවලුනොත් අපි පුද්ගල නාම කොටට තමයි දාන්නේ. ආයි බලමු පුද්ගල නාම අම්මා අක්කා නයනා අමර ගුරුවරයා විදුහල්පතිතුමා. බලන්න දෙවැනි එක සත්ව නාම සත්තු. ඔක්කොම සත්තු. හැබැයි අපි යාලගේ නම් වලින් තමයි මේ සතා කියලා හඳුනගන්නේ. අලියා. අර ලොකුවට ඉන්නේ එයාට අපි කියන නම මොකද්ද? අලියා. හරි. අලියා, ලේනා, බල්ලා, බලලා, නයා, ගිරවා. එහෙනම් සත්තුන්ට නමක් තියෙනවනේ. ඒක තමයි නාමපදය. සත්ව නාම යටතට අපි සත්තුන්ගේ නම් තමයි යොදා ගන්න. ඊළඟ බාන්න ද්‍රව්‍ය නාම. වැඩිපුරම තියෙන්නේ මේවා තමයි. අපි අවට තියෙන සියලුම දේ, පණ නැති සියලුම දේ, ඔයාලගේ ගෙදර තියෙන හැම බඩුවක්ම මෙන්න මේ ද්‍රව්‍ය නාම යටතට තමයි වැටෙන්නේ. පණ නැති දේවල් ගෙදර තියෙන පණ නැති සියලුම දේ ද්‍රව්‍ය නාම යටතට තමයි වැටෙන්නේ. බලන්න පොත, පැන්සල, පුටුව, පෑන, කේතලය, දොර මේ සියලුම භාණ්ඩ අපි ද්‍රව්‍ය නාම කියලා තමයි හඳුන්වන්නේ. ආයි බලමු අපි ද්‍රව්‍ය නාම. පොත, පැන්සල, පුටුව, පෑන, කේතලය, දොර. හරි. බලමු ඊට පස්සේ හතරවෙනි නාම පදේ ස්ථාන නාම. ස්ථාන අපි විවිධ ස්ථාන නමකින් හඳුන්වනවා. නැත්නම් අපිට ඒ ස්ථාන ගැන කියන්න බැරි වෙනවනේ. මෙන්න මේවා තමයි ස්ථාන නාම කියලා කියන්නේ. අපේ පාසල, රෝහල, පල්ලිය, පොලිසිය, ඒ වගේම ගම්වල නම් කොළඹ, ගාල්ල, යාපනය, මේ හැම ස්ථානයක්ම අපි ස්ථාන නාම කියලා හඳුන්වනවා. මං ආයුවාලට කියනවා නාම පද පුතේ කොටස් 4යි පුද්ගල නාම, සත්ව නාම, ද්‍රව්‍ය නාම හා ස්ථාන නාම. මේකෙදි අපි ගෙදර ඉන්න පුද්ගලයෝ පිට ඉන්න පුද්ගල හැමෝම පුද්ගල නාම කියලා හඳුන්වනවා. සියලුම සත්තු සත්ව නාම කියලා හඳුන්වනවා. අපේ ගෙදර තියෙන අපේ ඉස්කෝලේ තියෙන හැම බඩුවක්ම ද්‍රව්‍ය නාම කියලා හඳුන්වනවා. ස්ථාන ගැන, අපි යන තැන් ගැන, අපි ඉන තැන ගැන ස්ථාන නාම කියලා හඳුන්වනවා. බාන්න පුතේ ඊට පස්සේ මම ඡේදයක් දීලා තියෙනවා. අපි තෝරමු නේද ඡේදයෙන් මොනවද මේ අපි ඉගෙනගත්තු ස්ථාන නාම, ද්‍රව්‍ය නාම, සත්ව නාම හා පුද්ගල නාම මොනවද කියලා අපි හොයමු. බලන්න බලමු ඡේදේ. ඒ සෙනසුරාදා දිනය පාසල් නිවාඩු නිසා
අරිත සහ උතුල යන දෙදෙනාම එදින නිවසේ සිටියා. අම්මා උදෑසනම මිදුර අතු ගන්නවා. තාත්තා වත්ත සුද්ධ කරනවා. අඹ ගස උඩ කුරුළු කූඩුවක් තිබුණා. කුරුල්ලාත් කිරිල්ලීත් කීචි බීචි ගාමින් කෑ ගසන හඬ අරිතටයි උතුලටයි ඇසුණා. කූඩුවේ සිටි පුංචි පැටියා බිම වැටිලා. අරිත ඉක්මනින් පැටියා අතට ගත්තා. අම්මටයි තාත්තටයි කතා කළා. තාත්තා කුරුළු පැටියා හෙමිහිට කූඩුවෙන් තැබුවා. කුරුල්ලාත් කිරිල්ලීත් පැටියාගේ ආරක්ෂාවට කූඩුවට ගියා. එවිටම බූලාත් පූසාත් ඇතුළට දුවගෙන ආවා. උතුල බෝලේ ගෙනවිත් පූසාටත් බූලාටත් සෙල්ලම් කිරීමට දුන්නා. අම්මා බාල්දියකට වතුර රැගෙන ආවා. මේ ඡේදෙ පුතේ ඔයාලගේ සිංහල ගුරුවත් පොතේ තියෙන ඡේදයක්. නාම පදවලට අදාළව ඔයාලට මේකේ තියෙන නාම පද හොයාගන්න තියෙනවා. හරි අපි බලමු. චුට්ටක් හොයලා බලමු අපි. මේ ඡේදයේ තියෙන පුද්ගලයෝ කවුද? අපි පුද්ගලයේ හොම් හොයමු බලන්න. හරි. මේ කතා කරනකොට අපිට මේ හොයාගන්න පුළුවන් වුණා ළමයි දෙන්නේ නම්. හරි බලමු. ආරිත. ඔන්න පුද්ගල නාමයක්. අනිත් එක්කෙනා උතුල. මං ආයි ඡේද කියවන්නේ නැහැ පුතේ. අපි පොඩ්ඩක් හොයමු ඒ උනාට. තව ගෙදර ඉන්න පුද්ගලයෝ හිටියා. බලමු. අම්මා. ඊළඟ කෙනා තාත්තත් හිටියා නේද? ඔව්. ඡේද තාත්තත් හිටියා. ඔන්න අපි ඡේදෙන් පුද්ගලයෝ ටික හොයාගත්තා. එහෙනම් කවුද මේ පුද්ගල නාම? පුද්ගල නාම යටතේ අපි අරිත, උතුල, අම්මා, තාත්තා ගත්තා. දැන් ඊට පස්සේ කවුද? ඔන්න දැන් හොයාගන්නේ අපි සත්තු ටික. නැත්තම් සත්ව නාම. සත්ව නාම ටික හොයන් පුතේ. කවුද මේ සත්තු හිටියේ? ඔන්න මට හම් වුණා පූසා හිටියා. හයි බූලා. බූලක් හිටියා. කුරුල්ලා. කිරිල්ලි. නේද? කුරුළු පැටියා. ඔන්න සත්තු ටික අපි හොයාගත්තා. දැන් බලමු පළවෙනි එක පුද්ගල නාම අරිත, උතුල, අම්මා, තාත්තා. සත්තු කුරුළු පැටියා, කිරිල්ලි, කුරුල්ලා, බූලා, පූසා. ඊට පස්සේ බලන්න පුතේ ද්‍රව්‍ය නාම. අපි ද්‍රව්‍ය නාම ටිකකුත් හොයමු. මෙතන බලන්න මොනවද උතුල දුන්නේ පූසට? ආ බෝලය. බෝලය. ඔන්න ද්‍රව්‍ය නාම. තව බාල්දිය. නේ? බාල්දිය, බෝලය. තව තිබුණොත් ඔයාලා ඔන්න හොයාගන්න ඕනේ. මේ කූඩුව කියන එකත් පුතේ ගන්න පුළුවන්. කූඩුව. නේද? කූඩුව කියන එකත් අපිට ගන්න පුළුවන්. තව නාමයක් තියෙනව නේද? ඒ මොකද්ද? හරි. ඊළඟ නාමය තමයි ස්ථාන නාම. හරි බලමු අපි ස්ථාන නාම. ආ බලන්න. නිවස. නිවස කියන්නේ ස්ථාන නාමයක්. තව මිදුල. වත්ත. පේනව නේද ඔයාලට? පේනව නේද? හරි. මං චුට්ටක් ඔන්න ඉනි ගැහුවා ඔයාලට පේන්න. ඔයාලට පුළුවන් මේ ඡේද දිහා බලලා තව නාම පද තියෙනවද කියලා හොයාගන්න. මම හොයාගත්තු නාම පද ටික බලමු. මුලින්ම පුද්ගල නාම. අරිත, උතුල, අම්මා, තාත්තා. ඊට පස්සේ සත්තු නාම. කුරුල්ලා, කිරිල්ලි, කුරුළු පැටියා, පූසා, බූලා. ඊට පස්සේ පුතේ ද්‍රව්‍ය නාම. ද්‍රව්‍ය නාම විදිහට අපි බෝලය, බාල්දිය, කූඩුව කියන එක ගත්තා.
හතරවෙනි නාම පදයේ විදිහට ස්ථාන නාම නිවස මිදුල වත්ත කියන එක හොයාගත්තා. දැන් පුතේ අපි නාම පද වර්ග හතර ඉගෙන ගත්තනේ. මේ ඉගෙනගත්තු නාම පදම පුතේ අපිට මෙන්න මේ විදිහට වර්ග කරන්නත් පුළුවන්. බලන්න මේ වර්ග කිරීම ප්‍රාණවාචී නාම පද හා අප්‍රාණවාචී නාම පද. ප්‍රාණවාචී නාම පද හා අප්‍රාණවාචී නාම පද. මොනද ප්‍රාණවාචී ප්‍රාණ 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 කියන්න පුතේ පණ තියනවා කියන එක. ප්‍රාණවාචී එහෙනම් අයිති වෙන්නේ පණ තියන අය. අර අපි හොයාගත්තු අයගෙන් එහෙනම් සත්තුයි මිනිස්සුයි තමයි අපි ප්‍රාණවාචී විදියට ගන්න පුළුවන්. ඊළඟට අප්‍රාණවාචී අප්‍රාණිකයි මැරිලා පණ නැහැ. පණ නැති දේවල් වලට අපි පණ නැති නාම පද වලට අපි කියනවා අප්‍රාණවාචී නාම පද කියලා. එහෙනම් අපි හොයාගත්ත මුලින් හොයාගත්තු නාම පද වලින් කොටස් දෙකක් ප්‍රාණවාචී වලට වැටෙනවා කොටස් දෙකක් අප්‍රාණවාචී වලට වැටෙනවා. ආයි කියන්නම් මං ප්‍රාණවාචී කියන්නේ පණ තියෙන ඒවා අප්‍රාණවාචී කියලා කියන්නේ පණ නැති ඒවා. ඔයාලට මේ ප්‍රාණවාචී අප්‍රාණවාචී කියන එක තවදුරටත් හොයාගන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාකාරකම කළාම. බලන්න මම දීලා තියෙනවා නාම පද වර්ග ටික. ඉදල පැන්සල අඹ සරුංගලය අලියා පාසල ළමයා ගිරවා රවිඳු ගුරුතුමා. අපි බෙදමු බලන්න මේවා. ආ බලමු ප්‍රාණවාචී මොනවද? පණ තියන දේවල්. හොයාගමු පණ තියන දේවල්. ආ මුලින්ම ලොකුම කෙනෙක් ඉන්නවා අලියා. බලමු අ ලී යා පණ තියන කෙනෙක්. ඊළඟට තව පණ තියන කෙනෙක් බලමු. ඊට පස්සේ කවුද ඉන්නේ? ආ ළමයා. ඔන්න අපි අලියා හොයාගත්තා ළමයා හොයාගත්තා. ළමයාත් ලියමු ල ම යා. ඊළඟට කවුද ඉන්නේ පණ තියන? ආ ගිරවත් ඉන්නවා. ලියමු අපි බලන්න. ගී ර වා. තව ඉන්නවද? ඔව් දෙන්නෙක් ඉන්න. රවිඳුත් ඉන්නවා කුරුතුමත් ඉන්නවා. ලියමු දෙන්නම. රා වී තු ගුරුතුමා දැන් අපි ප්‍රාණවාචී ටික ඉගෙන ගත්තා. කියොම් බලන්න අලියා ළමයා ගිරවා රවිඳු කුරුතුමා. අප්‍රාණවාචී පණ නැති ටික දැන් ලියොම් බලන්න. ඉතුරු වෙච්ච ඔක්කොම අප්‍රාණවාචී. ලියොම් බලන්න ඉදල පැන්සල අඹ. ඔයාලා කන අඹ වලටත් පණ නැහනේ. සරුංගලය අවසාන එක. ආ පාසල. පාසලේ ඉන්නේ ළමයිට පණ තිබුණට පාසලට නම් පණ නැහැ. හරි බලමු අපි ප්‍රාණවාචී අලියා ළමයා ගිරවා රවිඳු කුරුතුමා. අප්‍රාණවාචී ඉදල පැන්සල අඹ සරුංගලය පාසල. පුතේ ඔයාලට පුළුවන් tuition.lk එකට ගිහිල්ලා මේකට අදාළ පැවරුම කරලා තවදුරටත් නාම පද කියන්නේ මොනවද අප්‍රාණවාචී නාම පද ප්‍රාණවාචී නාම පද ගැන ඉගෙන ගන්න. ඔයාලට සුබ දවසක්.